විදුලි බල පනතෙන් බලාපොරොත්තු වෙන්නේ ළඟා විදුලි බල මණ්ඩලය කොටස් වලට වෙන් කරලා ආයතන 12කට පමණ ඇතැම් කොටස් පුජ්‍යලික අංශයට ලබා දීමත් ඇතැම් කොටස් රජයේ භාණ්ඩාගාරයේ තබා ගැනීමත් එතකොට අවශ්‍ය වෙලාවට රජයේ භාණ්ඩාගාරයට පුළුවන් වෙනවා ඒවා වුණනම් පුජ්‍යලික අංශයට ලබා දෙන්න. ඉතින් මෙහිදී ජනන අංශය සඳහා එවැනි සමාගම් හතරක් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම බෙදාහැරීම් අංශය සඳහා සමාගම් පහක්, ඒ වගේම සම්ප්‍රේෂණය සඳහා සමාගම් දෙකක් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ අනෙකුත් සේවාවන් වල තිබිච්ච සමාගම් දෙකක් හැටියට තිබෙනවා. ඉතින් මම නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ මේ සමාගම් කරණයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ අද තියෙන මේ මිල ගණන් අඩු කරන්න පුළුවන් වෙයි කියලා මම නම් විශ්වාස කරන්නේ. මොකද ලංකා විදුලි බල මණ්ඩලයේ මේ අභ්‍යන්තර ප්‍රශ්නයක් තියෙනවා, කලමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක්. ඒකට දේශපාලන පත්වීමුත් හේතු වෙලා තියෙනවා. හුඟක් දෙනෙක් මේ මූල්‍ය අරමුදල ගැන කිව්වට මූල්‍ය අරමුදල බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. මෙවැනි ආයතන ලංකා විදුලි බල මණ්ඩලයේ ඇතුළු ආයතන 52ක් ලංකාවේ තියෙනවා. ඒ ගණනේ ඒ 52ම මේ වසරේ අතිශයින් ලාභයි. ඒක කියන්න ඕනේ මුලින්ම. මේ රාජ්‍ය ආයතන පාඩුවේ කොට අතිශයින් ලාභයි. ජූලි මාසයේ වෙනකොට අත වශයෙන්ම රුපියල් බිලියන 303ක ලාභයක්, මෙහෙම් ලාභයක් ලබා ගත්තයි කියලා පාර්ලිමේන්තුවට වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා පාඩුයි කියන්න බෑ. ලංකා විදුලි බල මණ්ඩලය මේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාසවල මේ අධික වැසි සහිත තත්ත්වය නිසා අධික ලාභයි. ඊළඟට මේ රටේ ආර්ථිකය කඩාවැටීම නිසා, විදුලි බල ඉල්ලුම කඩාවැටීම නිසා එහෙමත් විදුලි බල මණ්ඩලයට අධික වියදම් සහිත බලාගාර දැන් යොදව ගන්න අවශ්‍ය නැහැ විදුලි උත්පාදනයට. අනිත් පැත්තෙන් මේ ලංකා විදුලි බල මණ්ඩලයේ තියෙන මේ දැනට තියෙන මේ ගාස්තු ක්‍රමය, මේ විදුලි බිල මේ ආසියාවේ සිංගප්පූරුවට විතරයි දෙවෙනි වෙලා තියෙන්නේ. අපේ අවට කලාපේ ඔක්කොම රටවලට අපේ විදුලි බිල වැඩි. ඒ නිසා විශේෂයෙන්ම කර්මාන්තකරුව අද වියට්නාමේ වැනි රටවලට ගිහිල්ලා කියනවා ලංකාවේ විදුලි බිලෙන් 3/1කට අපිට වැඩේ කරගන්න පුළුවන්. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.